හෘද සාක්ෂියට මුහුණ දුන්නා. අන්නයිගේ හිරිහැර මැද අන්නයිගේ හිරිහැර හින්දා දුක් වෙන හිතක් පසුතැවෙන හිතක් පීඩාවට පත්වී සිටින සිතක් නිදොස් කරගන්නේ කොහොමද? අපි සමාජයේ ජීවත් වෙන කවුරුත් තම තමන්ගේ දැනුමේ හැටියට තම තමන්ගේ විශ්වාසයේ හැටියට අදහන පිළිපදින් ක්‍රමයේ හැටියට ජීවත් වෙනවා. තම තමන් දරණ මතයට අනුකූලව තම තමන්ගේ විශ්වාසයන් වලට අනුකූලව තම තමන්ගේ අදහස්ට අනුකූලව සිතින් කයින් සහ වචනයෙන් කටයුතු කරන බව බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා. මේ ලෝකේ ඕනෑම කෙනෙක් ඕනෑම ආගමකට අයත් වෙන්න පුළුවන්, ඕනෑම ජාතියකට යටත් වෙන්නත් පුළුවන්, ඕනෑම දේශයක ජීවත් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ සෑම සිල් දෙනාම ලෝකයේත් එක්ක වැඩ කටයුතු කරන්නේ කයින් සහ වචනයෙන් පමණයි. මේ දෙක සිදු කරන්නට හිතින් හිතන එක තමන් පුද්ගලිකව කරන දෙයක්. තමන්ගේ විශ්වාසය, ඇදහිීම, අදහස හෝ දෘෂ්ටිය මත පදනම් වෙලා ලෝකයා විවිධාකාර විදිහේ කටයුතු කරනකොට ඒ කටයුතු අස්සට අනිත් කෙනාව යොමු වුණාම හෝ සම්බන්ධ වුණාම සමහර අවස්ථාවල් තියෙනවා සමාජයේ ජීවත් වෙන අයට වද හිංසා සහ කරදර පීඩා පැමිණෙනවා. කවමකවදාකවත් කුරා කෝබියෙකුටවත් කරදරයක් වද හිංසාවක් පමුණුවන්නේ නැතුව ජීවත් වෙන්නට උත්සාහවන්ත වෙච්ච උත්සාහ කළපු එවන් වූ ජීවිතයක් ඇති කරගන්නේ කොහොමද කියන එක ප්‍රගුණ කරගත්ත බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් තමන්ගේ ජීවිතේ කොච්චර සර්වසාධාරණව ජීවත් වෙන්න උනත් කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වුණා, දුක් ගැට වලට මුහුණ දෙන්න සිද්ධ වුණා, අපවාදයන් වලට ලක් වෙන්නට සිද්ධ වුණා, හිරිහැර වලට මුහුණ පාන්නට සිද්ධ වුණා. අද සමාජ ජීවත් වෙන ඔබ අප සෑම සිල් දෙනාටමත් සමහර අවස්ථාවන් වලදී මෙවන් වූ අකරතැබ්බයන් වලට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. අන්නයිගේ හිරිහැර මැද අන්නයිගේ හිරිහැර හින්දා දුක් වෙන හිතක් පසුතැවෙන හිතක් පීඩාවට පත්වී සිටින සිතක් නිදොස් කරගන්නේ කොහොමද? එහෙම නිදොස් කර ගැනීමට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට කියලා දෙන පාඩම මොනවද? අර කලින් කිව්වා වගේ බෝධිසත්වයන් වහන්සේගේ කාලයේදීත් බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් බෝධිසත්වයන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේටත් පුදුමාකාර විදිහේ වද හිංසා පැමිණුණා, කරදර පාදක සිදු වුණා, හිරිහැරයන්ට මුහුණ පාන්නට සිද්ධ වුණා. ඒ තථාගතයන් වහන්සේ හෝ බෝධිසත්වයෝ අන් අයට කරදරයක් කරන්න හෝ අන් අයට හිරිහැරයක් කරන්න ගිය හින්දා නෙවෙයි, සමාජයට යහපත කරන්නට, සමාජයට හැකිතාක් තමන්ගේ සේවය කරන්නට, සමාජයේ කාටත් ගෞරවයෙන් සලකන්නට උත්සාහවන්ත වෙච්ච නිසා. ඒ වගේ බාධකයන් එනකොට බෝධිසත්වයන් වහන්සේ තමන් වහන්සේගේ වැඩපිළිවෙල, තමන් වහන්සේගේ ක්‍රියාකලාපය වෙනස් කරන්න ගියේ නැහැ. තමන් ගත නිගමනය, ගත තීරණය ගත්තේ බොහෝ දෙනෙකුගේ යහපත පිණිස නම්, බොහෝ දෙනෙකුගේ හිතසුව පිණිස නම් ඒ තීරණය මත රැඳී සිටියා, ඒ අදහස මත රැඳී සිටියා.
හේතුව ඒ ගත තීරණයේ දිහා බෝධිසත්වයන් වහන්සේ හෝ බුදුරජාණන් වහන්සේ ආපසු හරි බලනකොට උන්වහන්සේට කිසිම කිසි සිත් පීඩාවක් ගෙනල්ලා දෙන්නේ නැති හින්දා හැබැයි සමාජයේ කවුරු හරි කෙනෙක් ඔබට හිරිහැර කරනවා නම් ඔබට කරදර කරනවා නම් ඔබට වද හිංසා පමුණුවනවා නම් ඔබත් කල්පනා කරනවා නම් ඒ අයට පෙරලා වද හිංසා පමුණුවන්නට හෝ පෙරලා කරදරයක් කරන්නට බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා ඒක අපි කරන්න ඕන දෙයක් නෙවෙයි ඒක ඒගොල්ලෝ මේගොල්ලන්ට කරගෙන තියෙන දෙයක් කියලා ඒක වෙන්නේ කොහොමද ඒ අය කවදා හෝ දවසක ඒගොල්ලන්ගේ හෘද සාක්ෂියට මුහුණ දෙවි ඒගොල්ලන්ගේ ඇතුළාන්තයේ තියෙන සත්‍ය කතාවට මුහුණ දෙවි ඒගොල්ලෝ වහගෙන ඉන්න කඩතුරාව හැරලා දාලා සත්‍ය වූ ස්වરૂපය දැක ගන්නට පෙළඹෙවි දකිවි එදාට ඒ සෑම සිරු දෙනාම දුක් වේවි පංචස්ථාපයට පත් වේවි හඬා වැළපේවි බුද්ධ බෝධිසත්වයන් වහන්සේටත් කරදර හිංසා පමුණුවපු සෑම සිරු දෙනාම ඒ කරදර වලින් බේර ගන්නට බුදුරජාණන් වහන්සේ පුදුමාකාර වෑයමක් ගත්තා උත්සාහයක් ගත්තා නමුත් ඒ සෑම සිරු දෙනාම හෝ බොහෝ පිරිසක් ඒ දේ තේරුම් නොගත නිසා නැවත නැවත කරදරම සිදු කළා වද හිංසාවල්ම සිදු කළා හැබැයි අවසානයේදී ඒ අය තමන්ගේ හෘද සාක්ෂියට මුහුණ දුන්නට පස්සේ තමන් තුළ තිබිච්ච වැරද්ද වැරද්දක් බව තේරුම් ගන්න පටන් ගත්තා අන්න එදාට ලෝකයට දුන්න දුක ඒ අයට තමන්ගේ ජීවිතේ ඉස්සරහා පේන්න පටන් ගත්තා සමාජයේ කවුරු හරි කෙනෙක් අපිට කරදරයක් කළොත් එහෙම අපි පෙරළලා ඒ කෙනාට කරදරයක් කරන්නට හෝ ඒ කරපු දෙයට පිළිගන්නට උත්සාහ නොකරන කේ වටිනාකම මෙන්න මෙතනයි තියෙන්නේ අපි යම් කිසි දෙයක් කරනකොට ඒ දේ තුල තියෙන යහපත මත ඒ යහපත කාරණාවට එන පරිබෝධ ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් නමුත් අපි කරන්නේ යහපත්ම දෙයක් නම් කාටවත් අහිතක් සිද්ධ වෙන්නේ නැති අවඩක් සිද්ධ නොවන දෙයක් නම් ඉතින් කම් නැහැ ඒ යහපත වෙන්නේ අපි කොහොමද කරන්න උත්සාහවන්ත වෙනවා හැබැයි ඒ දේ වළක්වන්නට හෝ වැළක්වෙන තැනට කටයුතු කරන්නට උත්සාහවන්ත වෙනකොට ඒ අයට තමන්ගේ ජීවිතය තුළ තියෙන ඇතුළාන්තයේ පේන්න පටන් ගත්ත දවසට ඒ අතුරාන්තයේ තුල ඉන්න තමන්ගෙන් අන්න ඇයට කොච්චරනම් හිරිහැරයක් වෙලා තියෙනවද පීඩාවක් වෙලා තියෙනවද කියලා දැනෙන්න උනාම තේරෙන්න උනාම ඒ ඇයට ඒ ජීවිතය තුල ඒ කරපු වැරද්දේ තියෙන බරපතලකම තේරෙන්න පටන් ගන්නේවි හැබැයි එදාටත් වැරද්දට මුහුණ දුන්න අපිට කරන්න ඉතුරු වෙන කාරණේ තමයි ඒ සෑම සිල් දනාටම මෛත්‍රිය වඩන එක ඉජ්ජනම් වදාම ගොඩම Thank you.